අවන් එකක් නැතිව වෙනස්ම ක්‍රමයකට චිකන් එකක් රෝස් කරගන්න හැටි අද මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේමයි ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. කරුණාකර මේ රෙසිපිය ගැන අදහස සහ රෙසිපීස් ගැන පමණ කමෙන්ට් එකකින් සඳහන් කරන්න. අයිබුවන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. සුපර් මාකට් එකට මාකට් එකට ගියාම මිංචි කොළ දැක්කම මොනවද මේකෙන් හදන්නේ කියලා හිතෙන්න ඇති. ඔන්න අද මම රෙසිපි එකක් අරන් ආවා. මේ තියෙන මිංචි කොළ හොඳට බලාගන්න. මේක ඉන්දියානු රෙසිපි එකක්. මිංචි කොළ නැත්තම් මොකද කරන්නේ? මිංචි කොළ නැතිව මේ ක්‍රමයට බැදගන්න. හැබැයි මේ රසය එන්නේ නැහැ. ඔය කැමති නම් කරපිංචි කොළ ටිකක් අඹරලා එකතු කරගන්න. පොඩි චිකන් ලෙග්ස් දෙයකට අවශ්‍ය ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. සුදු ලුණු බික් 4ක් විතර, පුංචි ඉඟුරු කෑලි 2ක්, ඊළඟට අපේ මිංචි කොළ ටික මේ සේරම දාලා දෙහි කෑල්ලක් කපලා දෙහිස්ම තේ හැන්දක් විතර එකතු කරනවා. දැන් කපාපු තේ හැන්දක් ලුණු කුඩු දාලා අඹරගෙන එනවා. මේ වගේ පේස්ට් එකක් උනාට පස්සේ ඒකට මම මිරිස් කුඩු මේස හැන්දයි, ගරම් මසාලා කුඩු මේස හැන්දයි. ගරම් මසාලා කුඩු අපේම channel එකේ තියෙනවා, බලලා හදාගන්න. කහ කුඩු තියෙන්නේ භාගයයි. ඔයා කැමති තෙල් වර්ගයක් දාලා හොඳට මේ වගේ තෙත කරගන්න. මම දාන්නේ ඔලිව් ඔයිල්. මේ වගේ තෙත උනාට පස්සේ ලුණු රස බලන්න. ගොඩාක් ලුණු එකතු කරන්න එපා, කන්න බැරුවේයි. මේ තියෙන අපිට ඕන වෙන දේවල් වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට description box එකේ තියෙනවා. දැන් ඊළඟට චිකන් වලට මේ වගේ ගෑෂස් දාගන්නවා. මේ වගේ හැඩයට හැඩයට ඉරිහිටින විදියට කපා ගන්නවා. දැන් අපි හදාගත්තු කුළුබඩු පේස්ට් එක චිකන් එකේ මේ විදියට තවර ගන්නවා. හැමතැනටම යන විදියට හොඳට තවර ගන්න. දැන් මේ විදියට වහලා පැය එකහමාරක් මම තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න. හොඳට මැරිනේට් වුණාට පස්සේ වතුර මේ වගේ ස්ටීම් එකකින් කාලක් විතර දාලා පාච්මන් පේපර් එකක් දාගන්නවා. ඔයාට පාච්මන් පේපර් එකක් නැත්නම් ඇලුමිනියම් පීරිසියක් හරි තියාගන්න. හැබැයි හුමාලේන්න හිල්ට් එක තියෙන්න ඕනේ. දැන් අපේ චිකන් ලෙග්ස් ටික මේ විදිහට තියාගන්නවා. ඊළඟට වතුරේක නටලා ස්ටීම් එක ආවට පස්සේ පියනෙන් වහනවා. දැන් මීඩියම් හයි හීට් එකේ මධ්‍යම ප්‍රමාණයට වඩා කිඳර චුට්ටක් වැඩිින් තියාගෙන විනාඩි 15ක් මම ස්ටීම් කරගත්තා. දැන් ස්ටීම් වෙලානේ තියෙන්නේ. චිකන් එක එළියට ගන්නකොට කැඩෙන්න පුළුවන්. ඒ නිසා ටොං එකෙන් ගන්නකොට ලෙස්සන් නැති වෙන්න පරිස්සමින් තද කරලා අල්ලලා එළියට අරගන්න. දැන් මගේ කොලේ තිබුණු ග්‍රේවි එකත් එළියට අරගත්තා. ඊළඟ වැදගත් ටිප් එක තමයි මේ කුළුබඩු ටික ගැලවෙන්නේ නැති වෙන්න මේ විදියටම හොඳටම කූල් වෙනකන් නිවෙනකන් තියෙන්න ඕනේ. අල්ලල බලන්න රස්නේද කියලා. රස්නේ නම් බදින්නේ නැහැ. දැන් නම් මේවා නිවිලා. අද මම බදින්නේ සුදු පොල් තෙල් වලින්. අපේ අම channel එකේ සුදු පොල් තෙල් ලේසියෙන් ගෙදර හදන හැටි මං කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ වීඩියෝ එක. දැක්කේ නැත්තම් බලන්න පුළුවන්. ලින්ක් එක වීඩියෝ එකේ යට තියෙනවා, ක්ලික් කරලා බලන්න. දැන් අපි චිකන් එකේ උඩ පැත්ත යටට හරවලා මෙන්න මේ විදිහට පරිස්සමින් තියෙනවා. ඔයා බලන්න මේ තාච්චි ටිකක් පැතලි එකක්. තාච්චි වල එක එක විදිහේ ඒවා තියෙනවා. පැතලි ඒවා, ගැඹුරු ඒවා, මේක ටිකක් පැතලි එකක්. මේ වගේ දෙයකට මේ වගේ තාච්චියක් කරගන්න. මේක ප්‍රධාන ටිප් එකක්. වැදගත්ම දේ තමයි කිඳර මීඩියම් හීට් එකේ තියෙන්න ඕනේ. ඒ වගේම තෙල් එක කොටාක් රත් වෙන්න බෑ. ගානකට රත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟ වැදගත් ටිප් එක තමයි ගැඹුරු තෙලේ බදිනකොට නොන් ස්ටික් භාජන පාවිච්චි කරන්න එපා. දැන් මම උඩට මේ වගේ තෙල් ටිකක් කියලා ඊළඟට අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා තප්පර 30ක් ඉඳලා 30ට ගණන් කරන්න. ඊට පස්සේ
आये तनिपेत्त हरवनवा मे वगे तप्पर तिहेन तिहेत देपेत्त हरव हरव बेदगन्नवा දෙපැත්ත හරව හරව හරියට විනාඩි 5ක් මම බැදගත්තා හැමදාම කියලා දෙනවා වගේ ඊළඟ ටිප් එක තමයි මේ විදියට තෙල් එකේ තියෙන කැලිසේරම ස්ට්‍රේනර් එකකින් මේ විදියට අරගන්නවා ඊළඟට මම දෙවෙනි චිකන් එකත් මේ විදියට දාලා තප්පර 30න් 30ට දෙපැත්ත දතා විනාඩි 5ක් බැදගන්නවා මේ විනාඩි ගන්න එක එක්කිනාගේ භාජනින් භාජනයට වෙනස් වෙන්න පුළුවන් දැන් අපි මේ චිකන් එක ස්ටීම් කරලායි තියෙන්නේ. ඒ නිසා ගොඩාක් තෙලේ දාගෙන බදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔයා කැමති නම් චිලි සෝස් හරි තක්කාලි සෝස් හරි මේ විදියට උඩට දාලා බ්‍රෂ් කරගන්න පුළුවන්. අපේ අම channel එකේ කෘතිම රසකාරක නැතිව චිලි සෝස් තක්කාලි සෝස් හදන හැටි තියෙනවා. මම මේ චිකන් එක කන්නේ කිතර හදපු රසම රස නූඩල්ස් එකක් එක්ක. මේ නූඩල්ස් එක හදන හැටි ගිය සතියේ අප්ලෝඩ් කළා. ඒකත් ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එක අවසානයේදී. අපේ අම්ම channel එකේ තව මේ වගේ චිකන් අච්චාරු, දෙවල් චිකන්, බෙදලා හදන චිකන් කරිය, සාමාන්‍ය චිකන් කරිය, බ්ලැක් චිකන් කරිය එක, ඒ වගේමයි සම්පූර්ණ කුකුලාව, රෝස්ට් චිකන් එක මේ වගේ ගොඩාක් චිකන් රෙසිපීස් තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතුපාට ඩැන්සින්නේ තලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරොත් ඒ රෙසිපීස් බලා ගන්න පුළුවන්. ඔයා මේ විදිහට චිකන් එකක් රෝස් කරොත් අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. ඒ වගේමයි Facebook එකට ඔයර ෆොටෝ එවපු, ලයික් කරපු, ෂෙයා කරපු, කමෙන්ට් කරපු මේ හැමෝටම මම බොහෝම ස්තුතියි කියලා කියනවා.